මම මංජුනි ශංක ජාතික ජනතා පක්ෂයේ නායක. අද දින මමතන් අපි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්නට ප්‍රධානතම හේතුව වුණේ අපේ මේ ඊළඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ නියෝජනය සහ අපේ සැලසුම් මොනවද කියන එක ජනතාව දැනුවත් කිරීමට. මම හිතන්නේ අපි දන්නවා අරගලෙන් පස්සෙත් විශේෂයෙන් අපේ රටේ ඇතිවෙච්ච දැවැන්ත ආර්ථික සහ සමාජීය සහ දේශපාලන අර්බුදයේ ඇතුලේ මේ රටේ මිනිස්සු අපි ඔක්කොම පුරවැසියෝ විදිහට සිස්ටම් චේන්ජ් එකක් එහෙම නැත්නම් මේ රට වෙනසකට යා යුතුයි කියන ඒ දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කරන්න පටන් ගත්තා. ඒකත් එක්ක මම හිතන්නේ දේශපාලන නායකත්වයකට එල්බ ගන්න නැතුව දේශපාලන පක්ෂ දේශපාලන නායකත්වයන් වලින් යැපෙන්නේ නැතුව එතනින් එහාට ගිහිල්ලා මේ රට හරි තැනට අරන් යන්නට ඕනේ. අන්න එතනදී තවදුරටත් අපිට පක්ෂ දේශපාලනයක් ඇතුලේ හිර වෙලා මේ දේ කරන්නට බෑ. එතනින් එහාට ගිහිල්ලා ජාතික සේවාවක් වශයෙන් මේ රටට ආදරයක් තියෙන මිනිස්සු මේ දේශපාලනයට ඇවිල්ලා මේ සිස්ටම් එක එහෙම නැත්නම් මේ තියෙන පද්ධතිය සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා අලුත් දේශපාලනයක් මේ මහ පොළොවේ පැල කරන්න ඕනේ කියන ඒ ඉතාමත්ම වටිනා අදහස මම හිතන්නේ විශේෂයෙන්ම අරගලයට ආසන්නතම කාලයේත් අරගලය තුලනුත් ඊට පස්සේ සාමකාමී අරගලෙන් පස්සෙත් මේ මහ පොළොවේ පැලෙන්නට ගත්තා. ඒක ඉතාමත්ම සුබවාදී දෙයක්. මොකද අපි දන්නවා නිදහසෙන් පස්සේ අවුරුදු 75ක් පුරාවටම මේ රට දිගින් දිගටම එක්තරා පවුල් කිහිපයක් විසින් අටවාගත දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ඒ බලය තමන්ගේ පෞද්ගලික දේපලක් එහෙම නැත්නම් බූදලයක් විදිහට ඉතාමත්ම කැත විදිහට අවභාවිතා කරමින් රටේ මිනිස්සු සම්පූර්ණයෙන්ම දුප්පත් වෙනකොට ඒ ඔවුන්ගේ පවුල් කීපය විතරක් ඉතාමත්ම සමෘද්ධිමත් පවුල් කීපයක් බවට පත් වෙලා ඔවුන් සමග ඉන්න ඒ ඔවුන්ගේ සමීපතයන් ලංකාවේ ඉන්න ඉහළතම ව්‍යාපාරිකයන් බවට පත් කරලා අන්තිමට අවුරුදු 75ක් වෙනකොට මේ ලෝකයේ තියෙන බංකොලොත්ම රටක් බවට මේ රට පත් කරා. ඉතින් ඔන්න ඔතනට තමයි මේ රටේ ඔය නිදහසෙන් පස්සේ ඔය තෝරාගත්ත බණ්ඩාරනායක වෙන්න පුළුවන්, වික්‍රමසිංහල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජපක්ෂල ඇතුළු මේ සියලුම පවුල් දේශපාලන පක්ෂ විසින් මේ රට අරගෙන ගිය තැන. ඊට පස්සේ ඒකේ සම්පූර්ණ යථාර්ථය මේ රටේ සාතිශය බහුතරයක් මිනිසුන්ට අපේ පුරවැසියන්ට අපිට තේරෙන්න ගත්තා. විශේෂයෙන්ම 2021න් පස්සේ මේ රටේ ඉතාමත්ම දැවැන්ත ඛේදවාචක කීපයකට අපිට මූණ දෙන්න සිද්ධ වුණා. අපි දන්නවා පාස්කු ප්‍රහාරය, ඒ වගේ මෙතනින් පස්සේ ආපු කොවිඩ් වසංගතය සහ ඒහා බැඳුණු ආර්ථික අර්බුදය. ඉතින් මේ ඔක්කොමත් එක්ක මම හිතන්නේ අපි ඔක්කොම පුරවැසිය විදිහට තීරණයක් ගත්තා. අපි කවුරුත් දේශපාලනයේ හිටපු අය නෙමෙයි, පූර්ණකාලීන දේශපාලනයේ හිටපු අය නෙමෙයි. අපි විවිධ වෘත්තියන්ගෙන් නියලිලා ඒවේ සාර්ථකත්වයට පත් වෙලා හිටපු පුද්ගලයන්, ඒ වගේම ලංකාවෙන් එළිය ජීවත් වෙච්ච පුද්ගලයන් හිටියා මෙතන. මේ හැමෝම තීරණයක් ගත්තා මේ රට මේ විදිහට තවදුරටත් අරන් යන්නට දෙන්නට බෑ. මොකද මොවුන් අපේ දෙමව්පියන්ගේ පරම්පරාවේ අනාගතය උදුරාගත්තා, අපේ පරම්පරාවේ අනාගතය හොරගම් කරා. දැන් ඒ දෙකම හොරගම් කරලා අපේ දරුවන්ගේ ඉපදුන සහ ඉපදුන් නැති නූපදුන් දරුවන්ගේ අනාගතයත් හොරගම් කරගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක තමයි අපි දකින්නේ අද වෙනකොට අපේ රටේ ඉපදුන හැම මිනිස්සෙක්ම 115කටත් වඩා ලෝකෙට ණයයි කියන තැනට ලැජ්ජ නැතුව කටහැරලා කියන්න පුළුවන් මට්ටමට මේ දේශපාලඥයෝ ඇවිල්ලා ඉන්නවා. දැන් ඇවිල්ලා පාර්ලිමේන්තුව කතා කරනවා හරියට නිකන් මේ වෙන මිනිස්සු ටිකක් මේ අවුරුදු 75 පාලනය කරා වගේ. අවුරුදු 30-40 පාර්ලිමේන්තුවේ ඉඳලා මේ අද ඊයේ ලැජ්ජ නැතුව කතා කරලා කියනවා දැන් අපි රට හදන්න පටන් ගන්නවා කියලා. ඒ වගේ තාමත්ම සරල තැනකට මේක ලඟු කරලා තියෙනවා අපේ රටේ දරුවන්ගේ අනාගතය. ඉතින් මේ ඔක්කොම තවදුරටත් බලන් ඉන්න බෑ කියන ඒ අවබෝධය සහ ඒ අදිෂ්ඨානයත් එක්ක තමයි මම හිතන්නේ ජාතික ජනතා පක්ෂයේ විදිහට අපි තීරණයක් ගත්තේ. අපි අනිවාර්යෙන්ම මේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අපේ උපරිම ජවය සහ ශක්තිය යොදලා අපේ රටේ ආදරණීය පුරවැසියන් එක්ක එකතු වෙලා දේශපාලන ගමනක් යනවා. මේ දේශපාලන සංස්කෘතියේ වෙනස ඇති කරන්න අවශ්‍ය කරන සියලුම, ඒ කියන්නේ අපිට පෞද්ගලික මට්ටමේ මේ වගේම අපි කණ්ඩායමක් විදිහට කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම කරනවා මේ රට හරි තැනට අරගෙන යන්න, මේ අලුත් දේශපාලන සංස්කෘතිය මේ මහ පොළොවේ ඇති කරන්නට. විශේෂයෙන්ම අපි දන්නවා 1977න් පස්සේ දිගින් දිගටම පාලනය කරපු ඒ දක්ෂිණාංශික දේශපාලනයට බර වෙච්ච කණ්ඩායම් විසින් මේ රට ලොකු චෝදනාවක් තියෙනවා. ඔවුන් මේ වංචා සහ දූෂණය සහ අකාර්යක්ෂමතාව කියන එක ඉහළම තැනට අරන් ගියා කියලා. මොකද අද වෙනකොට අපි දන්නවා අපේ රටේ පත් වෙලා ඉන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා වාමාංශික දේශපාලන පසුබිමක් සමග තමයි දේශපාලනට එන්නේ. ඒතර ඒහා සමගාමීව අපි විශ්වාස කරනවා මේ ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වාමාංශික බලවේගයන් වලට සැලකිය යුතු බලයක් පාර්ලිමේන්තුව ඇතුළේ ලැබෙයි සහ උන්ට ආණ්ඩු බලයක් පිහිටුවීමට හැකියාවක් ලැබෙයි කියලා. නමුත්
ඒකත් එක්ක ලොකු අනතුරක් අපි දකිනවා. ඒ කියන්නේ ඔවුන් බලයට එම නෙමෙයි, නමුත් ලංකාවේ දක්ෂිණාංශික දේශපාලනය සම්පූර්ණයෙන්ම මේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු පවුල් කීපයක් විසින් තමන්ගේ බූදලයක් ලෙස භාවිතා කරපු හින්දා ඔය බණ්ඩාරනායකලා වික්‍රමසිංහල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජපක්ෂලා සහ අනිකුත් මේ දක්ෂිණාංශික දේශපාලනයේ තිබුණ මේ දේශපාලන පක්ෂ ඔවුන්ගේ තිබුණ වංචා සහ දූෂණ සහ අකාර්යක්ෂමතාවයන් සහ පවුල් දේශපාලන නිසා ඒ දක්ෂිණාංශික දේශපාලනය සම්පූර්ණයෙන්ම අද වෙනකොට කඩා වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අන්න එතනදී අපි තීරණයක් ගන්නවා, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුණාම ඒ රටක බලතුලනේ පාර්ලිමේන්තුව ඇතුලේ පැහැදිලිව තියෙන්නට ඕනේ. වාමාංශික දේශපාලනය වගේම දක්ෂිණ පිරිසුදු දක්ෂිණාංශික දේශපාලනයක් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු නියෝජනයක් තිබිය යුතුමයි. ඒ මතවාදය ඒ මහපොළවේ මහපොළවේ පුරවැසියන් අතරත් පාර්ලිමේන්තුව තියෙන්නට ඕනේ. අන්න එතනදී අපි තීරණයක් ගත්තා ඒ පිරිසිදු දක්ෂිණාංශික දේශපාලනය මේ පහපොළවේ නැවත වතාවත් පැල කරන්නට නායකත්වය දෙන්නට පුළුවන් කණ්ඩායම අපි විසින් ඉදිරිපත් කරනවා කියලා ජාතික ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කරනවා කියන ඒ මතයට අපි ඇවිල්ලා තියෙනවා. අන්නේ අරමුණත් එක්ක තමයි අපි මේ දේශපාලන ගමන යන්නට පටන් ගන්නෙ. ඉතින් එතනදී මම හිතන්නේ අපි ඔක්කොටම වගකීමක් සහ යුතුයකමක් තියෙනවා. මොකද අපේ පක්ෂය ඇතුලේ අපි තවදුරටත් මේ පවුල් දේශපාලනයක් කරන්නටවත්, එහෙම නැත්නම් අපේ තියෙන යාළු මිත්‍රයෝ මේක ඇතුලේ තියාගෙන දේශපාලනයක් කරන්නවත් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රට මේ වැටිලා තියෙන තත්වයෙන් ගොඩ ගන්නට හැකියාවක් තියෙන ඒ දක්ෂ පුද්ගලයන්, රටට ආදරයක් තියෙන පුද්ගලයන්, ඒ විෂය ප්‍රවීණත්වයක් තියෙන පුද්ගලයන්, ඒ වගේම ජාත්‍යන්තර, ඒ කියන්නේ දේශීය වශයෙන් හා ජාත්‍යන්තර සම්බන්ධතා සහ අධ්‍යක්ෂීම් තියෙන පුද්ගලයන් විශාල වශයෙන් අපේ මේ පක්ෂය වටා එකතු කර ගනිමින් මේ ශක්තිමත්, ඒ කියන්නේ ශක්තිමත් රටක් ගොඩනැගෙන වැඩේදී පාර්ලිමේන්තුවේ ඇතුලේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනගන්නට අවශ්‍ය කරන පසුබිම හදන්නට, ඒ ආන්ත්‍රණය දාන්නට පසුබිම හදන එක තමයි අපි මේ ඇත්තටම පාර්ලිමේන්තු බැතිවරණයට මුහුණ දීමත් එක්ක මේ 2024 නොවැම්බර් 14 වෙනිදා ඒකට මුහුණ දෙනවත් එක්කම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී අපිට විශේෂ ආරාධනයක් සහ විශේෂ ආයාචනයක් කරන්නට කැමති විශේෂයෙන්ම අපේ රටේ ඉන්න උගත් බුද්ධිමත් රටට ආදරයක් කරන, ඒ වගේම දේශපාලනයෙන් හොඳ දැනුමක් තියෙන සහ මේ වෙලාවේ මේ රටේ මිනිස්සු ඉල්ලන ඒ වෙනස කරන්නට පුළුවන් පුද්ගලයෝ ඉන්නවනම් ඔබත් දක්ෂිණාංශික පිරිසිදු දක්ෂිණාංශික දේශපාලන මතවාදයක් නියෝජනය කරන්නට කැමති නම්, ඒ වගේම ඒ නියෝජනයක් තුළින් ඒ නියෝජනය පාර්ලිමේන්තුව ඇතුළේ ලබා දෙන්නට කැමති නම් එන්න අපිත් එකතු වෙන්න. ඔබට ඉතාමත්ම හොඳ අවස්ථාවක් සහ වේදිකාවක් තියෙනවා. අනිත් ඔය සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වගේ නෙමෙයි එතනින් එහාට ගිහලා දක්ෂයාට සහ අර සුදුසු තැන සුදුස්සාට හිමිවිය යුතු කියන ඒ සංකල්පය ඇතුළේ ඉඳගෙන මේ රට ගොඩනගන වැඩේදී දේශපාලන පක්ෂයක් විදිහට ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා. සහ ඉතාමත්ම ඇත්තටම සන්තෝෂයි කියන්න මේ පැවති ජනාධිපතිවරණයෙන් අපිට ඉතාමත්ම මේ අපේ රටේ ජනතාව ඉතා පැහැදිලි මතයක් එළියට දීලා තිනවා, දේශපාලඥයන්ට දීලා තිනවා, මිනිස්සු මේ වෙනස කරන්න දැන් අනිවාර්යෙන් පෙළ ගැහිලා ඉන්නවා. අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ පවුල් දේශපාලනයෙන් සම්පූර්ණ ගලවලා අරගෙන ඒක ඉස්සලාම අපි පුරවැසි අරගලෙන් දැක්කා, පළවෙනි වෙඩිමුරේ තිබ්බා. ඒක දෙවෙනි දිගුව තමයි ජනාධිපතිවරණයෙන් ඇත්තටම අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති බවට පත් කිරීම තුළින් අපේ රටේ බහුතරයක් ජනතාව පෙන්වුවේ දේශපාලන වෙනසක්. මේ තවදුරටත් මේ මහපොළවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කිනව වළංගු නැහැ. එතනින් එහාට ගිහිල්ලා අලුත් දේශපාලන වෙනසක් කරන්න අපේ රටේ මිනිස්සු පුරවැසියන් ලෑස්තියි කියලා මම හිතන්නේ. ඒකේ හොඳම කොටස එන්නේ නොවැම්බර් 14 වෙනිදා මේ දැනට පාර්ලිමේන්තුවෙන් 225න් අඩුම ගානේ 200ක්වත් ගෙදර යන තත්වයකට මේ දේශපාලන වාතාවරණය ගොඩනගන්න මම හිතන්නේ අපේ රටේ පුරවැසියන් ඉතාමත්ම කැමැත්තෙන් බලන් ඉන්නවා. ඉතින් ඒක මම හිතන්නේ දැනට ওই පාර්ලිමේන්තුවේ අවුරුදු 30-40 ඉඳපු දේශපාලඥයෝ තේරුම් ගන්න තියෙනවා ඔවුන්ට තවදුරටත් මේකේ පැවැත්මක් නැහැ කියලා. ඒක තමයි දැන් දවස ගානේ අපි උදේට ප්‍රවෘත්ති බැලුවාම අඩුම ගානේ ප්‍රවෘත්ති 3-4ක් තියෙනවා මේ අහවල් පුද්ගලයා දේශපාලනයෙන් සමු ගන්නවා කියලා. මේ වගේ මම හිතන්නේ දැනට මේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අඩුම ගානේ 30-40 ආසන ප්‍රමාණයක් මේ එළඹෙන මැතිවරණයේදී තරඟ කරන්නේ නැහැ කියන තැන ඉන්නවා. මොකද ඔවුන් දන්නවා ඒ තරඟ කිරීම තුළින් ඔවුන් දැවැන්ත පරාජයක් අත් වෙනවා කියලා. ඉතින් අපි පැහැදිලිව, ඉතාමත්ම පැහැදිලිව කියනවා. මොකද අපි මේ ජනමතය කියන එක ඉතාමත්ම ළඟින් කියවා ගන්නවා. මේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න අයගෙන් 200ක්වත් අනිවාර්යෙන් මේ පාර්ලිමේන්තුවෙන් එළියට යනවා මේ මැතිවරණයේදී. එතනදී අපි ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුළට දාන මේ අලුත් මූණු
ඒ අලුත් කණ්ඩායමක් ඇතුළට දානකොට අපි ජනතාවගෙන් ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා ඒ පුද්ගලයන්ට ඒ හැකියාව ඒ සහ ඒ සුදුසුකම තියෙනවද කියන එක බලලා ඉතාමත්ම පරිස්සමෙන් මේ සැරේ ඡන්දය තෝරගන්න ඕනේ. මොකද 200ක විතර කණ්ඩායමක් අලුතෙන් එනකොට ඒ තෝරා ගැනීම ඉතාමත්ම පරිස්සමෙන් කරන්නට ඕනේ. අන්න එතනදී අපි දන්නවා ජාතික ජන බලවේගයේ විසින් මම ඉස්සල කිව්වාගේ රජයක් පිහිටවන්න අවශ්‍ය කරන ඒ ජන බලයක් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගනී කියලා අපිට යම් කියවීමක් තියෙනවා. නමුත් එතනදී ඉතාමත්ම ශක්තිමත් සහ සාර්ථක විපක්ෂයකුත් පාර්ලිමේන්තු ඇතුළ ඉන්න ඕනේ. මොකද ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. අන්න එතනදී මේ පිරිසුදු දක්ෂිණාංශික දේශපාලන මතවාදයක් නියෝජනය කරන්න අවශ්‍ය කරන ශක්තිමත්ම කණ්ඩායම ජාතික ජනතා පක්ෂයෙන් මේ වෙලාවේ පාර්ලිමේන්තුව යවන්න සූදානම් කියන එක අපි ඉතාමත්ම ආඩම්බරයෙන් සහ ඉතාමත්ම කැමැත්තෙන් මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අන්න එතනදී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක ගණනාවකින් අපේ කණ්ඩායම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී දක්ෂ ඒ වගේම විශේෂ ශාස්ත්‍රයන් වලදී නිපුණත්වයක් තියෙන දක්ෂතාවයන් තියෙන රටට ආදරය කරන පුද්ගලයන් ගණනාවක් අපිත් එක්කතු වෙමින් ඉන්නවා. ඉතින් මම මේ වෙලාවේ ඉතාමත්ම කැමැත්තෙන් ආරාධනාවක් කරනවා අපිත් එක්ක මේ ජනතා නියෝජනය කරන්නට ඔබටත් සුදුසුකම තියෙනවා කියලා හිතනවා නම් අවුරුදු පහක් මේ රට වෙනුවෙන් ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබට අවුරුදු පහක් ඒ කැපකිරීම කරන්නට පුළුවන් සහ සුදුසුකම තියෙනවා කියලා හිතනවා නම් ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා එන්න අපිත් එකතු වෙන්න මේ පාර්ලිමේන්තු නියෝජනය වෙනුවෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තරඟ කරලා ඒ මැතිවරණ නියෝජනය ඒ ජනතාවගේ නියෝජනය ලබාගෙන අපිත් එක්ක ඒ පාර්ලිමේන්තුව ඇතුලේ ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලන මතවාදයක් ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම පත්වෙන මොන ආණ්ඩුවක් වුණත් ඔවුන් රට වෙනුවෙන් හොඳ දෙයක් කරනවා නම් ඔවුන්ට සහයෝගය ලබා දෙන්නටත් ඒ වගේම යම් කිසි අවස්ථාවක රටට හෝ අපේ රටක් විදිහට අපිට යම් හානිදායක දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සාධාරණ සහ ඒ උපේක්ෂා සහගත විවේචනයන් කරමින් ඒ ආණ්ඩුව හරි පැත්තට ගන්නට අවශ්‍ය කරන හඬ අපි ඔබ වෙනුවෙන් ඒ නියෝජනය ලබා දෙනවා කියන ඒ පොරොන්දුවත් මේ වෙලාවේ ලබා දෙන්නට කැමතියි. ඉතින් ඕක තමයි විශේෂයෙන්ම මේ වෙලාවේ ප්‍රධාන වශයෙන්ම මට ඔබව දැනුවත් කරන්න අවශ්‍ය වුණේ. අපි අනිවාර්යයෙන්ම ඡන්දට ඉනවා ලංකාවේ විශාල දිස්ත්‍රික්ක ගණනාවක් අපි නියෝජනය කරමින් අපේ කණ්ඩායම ඉදිරිපත් කරනවා. එන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න මේ වෙලාවේ මේ දේශපාලන වෙනස මේ මහ පොළොවේ සිද්ධ වෙනවා. 200ක්වත් අනිවාර්යෙන් ගෙදර යනවා. අලුත් කණ්ඩායම් පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. කරුණාකරලා ඒ හිදස පුරවන්නට ඔබට හැකියාව තියෙනවා නම් තව කෙනෙක් එනකම් බලන් ඉන්න එපා. රජවරුන් බිහි වෙනකම් බලන් ඉන්න එපා. ඔබ හැමතෙම ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබ මේ රටේ ආර්ථිකයේ සහ සමාජීය සහ දේශපාලන සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබත් අපිත් එක්කතු වෙලා මේ පෙළගැස්මට එකතු වෙන්න කියලා ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. දැන් අපි දකිනවා මේ දිනවල බොහෝ පක්ෂ සන්ධාන ඇති වෙනවා, නොයෙක් දේවල් සිද්ධ වෙනවා. ඔබතුමාලටත් ඉදිරියේදී සන්ධානයක් එකතු වෙලා මැතිවරණ ඉදිරිපත් වෙනවාගේ ආරාධනාවත් මොන වගේ තියෙන එකද? මෙහෙමයි. දැන් මේ වෙනකොට තියෙන කාලයත් එක්ක ඒක තාමත්ම මම හිතන්නේ ප්‍රායෝගික නැහැ. මොකද තව දවස් 4කින් අපි අනිවාර්යෙන් නාම යෝජනා ලබා දෙන්නට ඕනේ. ඒතොර අලුත් සන්ධාන ගති විභාග ඇතුලේ සහ ඒ වගේ කණ්ඩායමක් අපිට ඇත්තට මෙහෙම සුදුසු කණ්ඩායමක් අපිට හම්බ වුණෙත් නැහැ. කියන්නේ සාකච්ඡාවට තිබුණත් වෙනත් කුඩා සිවිල් ක්‍රියාකාරකයන් සහ සිවිල් කණ්ඩායම් එක්ක අපිට එහෙම ඒ වගේ සන්ධානයකට යන්න අවශ්‍ය කරන්නේ පසුබිම අපිත් එක්ක හැදුන්නේ නැහැ. නමුත් අපිට තනි පක්ෂයක් විදිහට අපිට ඉතාමත්ම විශ්වාසයක් තියෙනවා මේ සන්ධාන කියන වගේ දේවල් වලට වඩා. අද වෙනකොට මිනිස්සු බලන්නේ හොඳ මිනිස්සු ටිකක් ඉන්න කණ්ඩායමක් කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒක මම හිතන්නේ මේ වෙලාවේ මේ මහා මැතිවරණයේදී අපිට හොඳට බලා ගන්නට පුළුවන් වෙයි. ඔය සන්ධාන කියන ඒවා කොච්චර බිහි වුණත් තවදුරටත් ඒ වලින් ලොකුවට ඇති ප්‍රතිලාභ හෝ වාසි ඒ කණ්ඩායම වල ලැබෙන්නේ නැහැ. අපේ රටේ ඉන්න පුරවැසියන්ට වැදගත් වෙන්නේ මේ රටට අවංකව ආදරය කරන සහ මේ වෙලාවෙ තියෙන මේ අර්බුදයන් වලට විසඳුම් දෙන්න පුළුවන් හොඳම කණ්ඩායම කොතනද ඉන්නේ? අන්න එතනට ඡන්දය ලබා දීමක් තමයි සිද්ධ වෙනවා කියලා අපි දැඩිව විශ්වාස කරනවා. You're watching the Life Traveler Channel.